මං අද මගේ කෝප් සභාවේ සමාජිකත්වයෙන් අස්වීමේ ලියුමන කතානායකතුමාට අද ගිහිල්ලා බාර දීලා තියෙනවා. ජෙනුයින් ජපන් මෝටෝයිල් නම් Toyota ජෙනුයින් මෝටෝයිල් විතරමයි. කෝප් කමිටුව දූෂණ වැරදි කළමනාකාරීත්වය ඒක වසා ගන්න ක්‍රමයක් වෙලා තියෙනවා. කතා සාප්පුවක් වෙලා තියෙන. ක්‍රියා සාප්පුවක් නෙමෙයි. කෝප් සභාවෙන් හොයලා බලන්නේ දූෂණය වගේ දේවල් හොයලා බලන්නේ. නමුත් මම අහන්න කැමති ප්‍රශ්නය ඇවිල්ලා මේ පත් කරන අය ගැන තියෙන චෝදනාවල් වන මොනවත් විමසලා තිනවද කියන එකයි. සුදුසු පුද්ගලයන් මේකට පත්කලේ නැත්තම් ලොකු ගැටලුවක්. නමුත් අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ඉතින් මට දැන් හැඟුණේ මේ රජය ඇවිල්ලා පිළිගැනීමක් නැහැ. මේ ලංකාවේ පාර්ලිමේන්තුව නිති අනුකූලයි. නමුත් පිළිගැනීමක් නැහැ. වත්මන් ජනාධිපතිතුමා ලීගල්. නමුත් ලෙජිටිමසි එකක් නැහැ. එනිසා තමයි මම මගේ අස්වීමේ ලියුමන අද බාර දීලා තියෙන්නේ කෝප් සභාවෙන්. ෆයිල් ටික හොඳ ආරක්ෂාවට තියෙනවා. හොරු ඒක කාව කවන්න සූදානම් වුණාට අනිත් ඒවාගේ කාව කන්න පුළුවන් මේකේ කාව කන්න බෑ. එහෙනම් අපි දන්නවා දැන් මේ මැතිවරණ අස්සේ වුණත් කට්ටිය බිය වෙලා ඉන්නේ. මොකද මේ ෆයිල් ටිකේ කට්ටිය තියෙන බව දන්නවා. ඉතින් අපි රටේ ජනතාව ටිකක් රටට ඔබ ආදරයක් තියෙනවා නම් මේ දූෂිත දේශපාලනේ හමාර කරන්න පක්ෂපාත ભેදයකින් තොරව අපිත් එක්ක එකතු වෙන්න. 2015 මෛත්‍රීපාල මහත්තයාට වැඩ කරා. දූෂණ විරෝධී කමිටුවේ සභාපති කරේ අනුකුමාරදී. මොනවාද යගරේ? රාජපක්ෂලාව බේරුවා. බැසිල් රාජපක්ෂ කියනවලු මේ රට ගොඩ ගන්න නම් සමගි ජන බලවේගය UMPA පොහොට්ටුවේ කරෙක් අහුවෙන්න ඕනේ. අපි කියනවා අපි ජීවිතේටවත් පොහොට්ටුවේ උන්ගේ අපි එක්ක අහුවෙන්නෙත් නැහැ. අනිත් උරුත් ටික එක්ක අහුවෙන්නෙත් නැහැ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් 2020 130ක නිහඬතාවයක් තිබ්බා. ඒ 30 අපි නැවත එකතු කරලා අපි ළඟ තිබ්බ අනිත් 20ත් එකතු කරගෙන අපි පටන් ගන්න යන මේ වගේ තැනක්. ඊට පස්සේ අනිත් වෙන සහායක තුලින් අපි ජනාධිපති වික්‍රමසිංහව පත් කරන එක තමයි අපේ එකම අභිලාෂ. මේ දූෂිත පාලනය පන්නා දැම්. ජනතාව ඉන්නේ එතන. අපි මේ දූෂිතයන් පරද්දනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුමාව ජනාධිපති කරන්න පුළුවන් නම් අපිට බැරිද මේ තව කට්ටියක් එක්ක ගිහිල්ලා අත්වල බඳ ගන්න පුළුවන්. අපි මේ සතිය ඇතුළත පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එවැගේම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්මයා ඇතුළු අපේ ජ්‍යෙෂ්ඨ නායකයෝ අපි සාකච්ඡාව කරගන්නවා. ඒ සාකච්ඡාව තුලින් අපි තා ඉක්මනින් කියනවා කවුද අපේ අපේක්ෂකයා කියන එක. අපි දැනගන්න ඕන යුද්ධයකට ගියාම සතුරා එන ක්‍රමවේදය මොකද්ද? සතුරාට මූණ දෙන්නේ කොහොමද? ඒකට කොහොමද අපි පසුබහින්න ඕනම් පසුබහින්නේ කොහොමද? ඒ ක්‍රමවේදය වගේ තමයි මේ දේශපාලනයේදී සතුරා එනකොටම එන්න ඔයා එන්න කියලා ගිහිල්ලා වෙඩි කන්නේ කවුද? ඒ මෝඩ හරකේ. ඔය කරන්නේ ජනාධිපතිවත් කේවල් කරනවා. අද පොහොට්ටුවේ മന്ത്രിවරු අවධානය දිනා ගන්න තමයි අපි වෙනම අපේක්ෂකෙක් දානවා කියන්නේ ජනාධිපතිව බය කරගෙන ආනේ එහෙම කරන්න එපා එන්න අපි කතා කරමු කියන තත්ත්වයට ජනාධිපතිවරයා පොළඹව ගන්න කියන එකයි මගේ විග්‍රහය. ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයකට පත් වුණාම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන්ට ලබාගත හැකි ආසන සංඛ්‍යාව තවත් පහත වැටෙනවා. මේ වෙන විට පරදින බව දන්න පොහොට්ටුවත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරයාට දැඩි බලපෑම් කරනවා පාර්ලිමේන්තු මැතිවරණයේ ජනාධිපතිවරණයට කලින් තියලා අපේ മന്ത്രി ධූර පුළුවන් ප්‍රමාණයක් බේරලා දෙන්න කියලා. මට ජනාධිපතිතුමාට වාසි ජනාධිපතිවරණය මුලින් පැවතීම නිසා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විශ්වාරින්න නම් කටයුතු කරන එකක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් 113ක් එකතු වෙලා ඉල්ලීමක් කරොත් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විශ්වාරින්න සිද්ධ වෙනවා. ඔය පොහොට්ටුවේ නායකයෝ කෑ ගැහුවට පොහොට්ටුවේ മന്ത്രിවරු දන්නවා ඡන්දයක් තිබ්බොත් ගෙදර යන්න වෙනවා කියලා. മന്ത്രിවරුන් 113ගේ සහය නම් ওই යෝජනාවට ගන්න කිසිසේත් පුළුවන් වෙන එකක් නෑ. කවදාකවත් නැතුව ඊයේ පෙරේදා බෙසිල් ගොයියා කියනවා සමගි ජන බලවේගෙත් බැරිද අපිත් එක්ක එකතු වෙන්න කියලා. නොදකින් මූට බතක නැ කොහෙද ඉන්නේ කියලා. මේක හරියට නිකන් අර මට කියන්න බෑ ගෑනෝ ඇත් ඉන්න නිසා. මූ අඬ ගන්න ඒ වගේ හැමෝම. අපි බැසිල් ගොයියට කියනවා තමුන්නාසලට ඕන මැතිවරණයක් ඕන කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය නිසා ඔය පුටුවල තවත් වාඩි වෙලා ඉන්නවා. අපි තව මාස 3-4කින් පයින් ගහලා උඹලා ඔක්කොම මේ රටෙන් එළව දානවා.